තාක්ෂණය කරනවා නේද? ඔයාව iPhone කියලා පිළිගන්නවා. ඉස්සර geek ඉතින් එන තවත් වීඩියෝ එකට. ඉතින් අපි හැමෝම දන්නවා මේ වෙද්දිත් Huawei ආයතන 2019 වර්ෂය සඳහා දෙවැනි වතාවට Y series එකක් release කරලා තියෙනවා කියලා. අර මතකද මීට මාස 6කට විතර කලින් මම review කරා 2019 Huawei ලගේ Y series එක මේකෙම ටිකක් modified version එකක්. එහෙම නැත්නම් upgraded versions කීපයක් විදියට අලුත්ම Huawei Y series එක මේ වෙද්දි ශ්‍රී ලංකාවේ මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ දෙකම 2019 series. මොකද අපි දන්නවා එතරම් Y9 එකක් ආවා, Y7 එකක් ආවා, Y5 series එකක් ආවා. මෙන්න මේක devices කීපයක් ආවා. මේ වෙමෙ තරමක් upgrade කරන version එකක් 2019 අවසානයේ මේ වෙද්දි Huawei ආයතනය අපි අතරට ගෙනල්ලා තියෙනවා. ඉතින් හොඳම දේ තමයි අද මේ වීඩියෝ එකේ මේ devices තුනම ගැන අපි කතා කරනවා. මෙතනදී පළවෙනි device එක තමයි Huawei Y9 Prime 2019 කියලා phone එක. එයාගේ දෙවැනි smartphone එක තමයි Huawei Y7 Pro 2019 කියලා phone එක. සහ අවසානයේ මං ගාව ටිකක් වෙනස් ලස්සන phone එකක් තියෙනවා. මේක තමයි Huawei Y5 Lite කියන්නේ. ඉතින් අපි දන්නවා Huawei ලගේ Y series එක සම්පූර්ණයෙන්ම සාකස් කරන්නේ youth generation එක. එහෙම නැත්නම් ගොඩක් තරුණ පරපුරට target කරලා. ඒක නිසා ගොඩක්ම games එල්ලම් කරන්න, videos බලන්න, ඒ වගේ අපිට එදිනදා ජීවිතේ ගොඩක් හොඳට phone එක පාවිච්චි කරන්න පුළුවන් වෙදී performance display එක. මේ වගේ දේවල් මේ devices වල අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ගොඩක් අඩු මුදලකට එහෙම නැත්නම් සැලකිලි මුදලකට ගන්න පුළුවන් devices කීපයක් වෙන්නත් ඕනේ. ඉතින් මේ අවශ්‍යතාව සම්පූර්ණ කරන නිසා තමයි අපි ගොඩක් වෙලාවට Huawei ලගේ Y series එකට කැමති වෙන්නේ. ඉතින් හොඳ අපි මේ devices එකක් ගන්න කතා කරමු මේ වීඩියෝ එකෙන්. මේ වීඩියෝ අල්ලුවට පන්නනවා කියලා හිතනවා මතක තියා ෂෙයා කරලා පල්ලෙතේ රතුපාට subscribe button එක click කරා තමයි ඉස්සරහට මේ වීඩියෝ සක් ගාඩම ගෙන්න ගන්න හැම වෙන්නේ. මම දන්නවා මේ වීඩියෝ එක දැක්කට පස්සේ බොහෝමයක් දෙනේ පල්ලා comments වල අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ phone එක මිලදී ගතට ප්‍රශ්නයක් නැද්ද? software updates, Google ලගේ applications සියල්ල මේක නිසි ආකාරයෙන් වැඩ කරනවද කියලා. මම කලින් වීඩියෝ එකේදී කතා කරා මේ වෙද්දි money back guarantee එකක් හම්බෙනවා. කිසියම් විදිහකට මොන හරි Google services මොන හරි අත්හිටෙවුවොත් ඔයාලට සම්පූර්ණ මුදල අපසු ගෙවනවා ඊතරදී. ඒක ගැන මම කලින් වීඩියෝ එකක් හදුවා. ඉතින් ඔක නිසා ඔයගොල්ලන්ට කිසිම විදිහකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. Huawei phone එකක් දැන් මිලදී ගන්නවා නම් සහ මේ වෙද්දි market එකේ තියෙන choices වලින් මම හිතන්නේ Huawei ලගේ මේ phones තුනම ගත්තාම price point එකත් එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඉතින් AI කියලා කියන්න අපි පටන් ගමු Huawei ලගේ Y9 Prime 2019 phone එකෙන් මගේ එක අතක තියෙන්නේ Huawei ලගේ Y9 2019 phone එක. ඒ වගේ මේ තියෙන Huawei ලගේ Y9 Prime 2019 phone එක. මේ Prime phone එකේ තියෙන ප්‍රධානම වෙනස්කම් බැලූ බැලමුට අපිට පේනවා. මේක පසුපස wide angle lens එක අලුතෙන් එකතු වෙලා තියෙනවා. නමුත් මේ phone එකේ wide angle lens එකක් නැහැ. ප්‍රධාන විදිහට අපි දන්නවා මේ වෙද්දි wide angle කියන්නේ මේ smartphone industry එකේ එහෙම නැත්නම් smartphone cameras වල 2019 වසරේදී ගොඩක් ප්‍රසිද්ධ වුණු trend එකක්. ඉතින් ඒක මම හිතන්නේ 2019 අවසාන වෙද්දී Huawei ඒගොල්ලෝ phone එකට ඇතුල් කරලා තියනවා. ඒ වගේම මේ price point එකත් එක්ක සලකලා බලද්දී මේ phone එකේ wide angle lens එකක් කෙනෙක් ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. සහ ඔයගොල්ලෝ දැනටමත් දන්න විදිහ මේකේ තියෙන ප්‍රධානම features වෙන එකක් තමයි popup camera එක. මේ phone එකේ ඉදිරිපස පුරාම වගේ අපිට display එක බලා ගන්න හම්බෙනවා. ඉතින් ඒක නිසා camera එකේ යම් කිසි ස්ථානයකට දාන්න සිද්ධ වෙන නිසා Huawei ආයතනයේ ප්‍රථම වතාවට popup camera එකක් පාවිච්චි කරලා තියෙනවා Y9 Prime 2019 smartphone එකටදී. ඒකෙසම මේ phone එක අපිට ඉදිරිපස selfie camera එකක් බැලු බැලමට හොයාගන්න නැහැ. ඒ වෙනුවට මේ phone එකේ selfie camera අපිට අවශ්‍ය උච්ච වෙලාවට මේ විදිහට selfie camera ඉහළට එස වෙන අපිට බලා ගන්න හම්බෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක්ම smooth විදිහට බලා ගන්න හම්බෙන්නේ. ගොඩක් ලොකු සද්දයක් නැතුව මේක ඉහළට එස වෙන අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ විදිහ market එකේ තියෙන ගොඩක් ගණන් අඩුවටම ගන්න පුළුවන් pop-up camera එකක් තියෙන smartphone එක විදිහට මේ Y9 Prime 2019 phone එක අපිට හඳුන් ගන්න පුළුවන්. මේ විදිහට selfie camera pop-up එකක් විදිහට එවුව නිසා Huawei ආයතනයට පුළුවන් වෙලා තියෙන 2019 Y9 එක තිබුණ මේ notch එක ඉවත් කරලා ඉදිරිපස පුරාවටම display එක අරන් දෙන්න. එතික ෆෝන් එකේ පහළ පුංචි චින් එකක් බලා ගන්න හම්බෙනවා. ඒක අනිත් ෆෝන් එකේත් අපිට බලා ගන්න හම්බෙනවා. කොහොම නමුත් අපිට ඉහළ කොටසේ කිසිම විදියකට කිසිම ආකාරයක බෙසල් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සම්පූර්ණයෙන්ම අපිට මුළු ස්ක්‍රීන් එකම අත්විඳින අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ price point එකේ තියෙන අනිත් ෆෝන්ස් එක compare කරද්දී මේ ෆෝන් එකේ තියෙන display එක ගැන අපිට ගොඩක් ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ display එක 1080p display එකක්. ඒක නිසා YouTube video බලලුවත් ඔයාලට වෙනත් videos බලලුවත් ඔයාලට full HD දක්වා videos බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපිට back side එක බැලුව බලමුට පේනවා මේකේ තියෙන දෙක කොටස අපිට color tones දෙකකින් බලා ගන්න හම්බෙන්නේ කියලා. ඒකිනුත් phone එකට අමුතු ලස්සනක් එකතු කරලා තියෙනවා. phone එක ඉහළ අපිට බලා ගන්න හම්බෙන මේ pop-up එක සඳහන් වෙන් කරලා තියෙන පුංචි කොටසක්. ඒත් එක්ක මෙතනින් එහා පැත්තේ අපිට බලා ගන්න හම්බෙනවා SIM tray එක. ඒත් එක්කම noise cancellation microphone එකත් අපිට මෙතන බලා ගන්න හම්බෙනවා. තවදුරටත් ඊට පහලින් හොඳට බැලුවොත් අපිට මෙතන earpiece එකක් බලා ගන්න හම්බෙනවා. ෆෝනෙ පහලගෙන කතා කරොත් අපිට බලා ගන්න බලා 3.5 hands free port එක. ඒක හැබැයි මයික්‍රෝෆෝන් එක සුපුරුදු පරිදි බලා ගන්න හම්බෙනවා. ඊටත් එහා පැත්තේ අපිට බලා ගන්න හම්බෙනවා USB type C charging port එකක්. මෙන්න මේක ප්‍රධාන විදි වෙනස්කමක්. කලින් තිබුණු Y9 එකේ අපිට බලා ගන්න හම්බුනේ micro USB charging port එකක්. හැබැයි මේකේ අපිට type C port එකක් බලා ගන්න හම්බෙන නිසා
මගේතර ගොඩම වැදගත් පොයින්ට් එකක් කියලා මොකද මේ ඩිවයිස් එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක ඊට එහා පැත්තේ තමයි අපිට බලා ගන්න මේකේ තියෙන ස්පීකර් ග්‍රිල්ස් ෆෝන් එකේ සයිඩ් එක අපිට වොලියුම් රොකර්ස් වගේ පවර් බටන් එක බලා ගන්න හම්බෙනවා ඉතින් මෙතනින් එහාට අපිට කතා කරන්න තියෙන ඩිවයිස් එක ඇතුලේ බලා ගන්න තියෙන දේවල් පළවෙනි දේ තමයි අපිට බලා ගන්න පුළුවන් වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකක් මේ ෆෝන් එකේ මේ වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක නිසා අපිට අවස්ථාව තියෙන ගොඩක් ලොකු රේන්ජ් එකක් කැප්චර් කරන්න. ඉතින් මේ ගැන මම කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා. ඒත් එක්කම අපිට බලා ගන්න මේ ෆෝන් එකේ AI ෆීචර්ස් පාවිච්චි කරලා අපේ ෆොටෝ එක ගොඩක් ලස්සනට කලර් කරෙක් කරනවා. ඒත් එක්ක මේකට අවස්ථාව තියෙන අපි මේ ෆෝන් එකේ ලෙන්ස් එක හරහා පෙන්වන්නේ මොකද්ද මේ කැමරකේ මේ වෙද්දි බලන්නේ මොකද්ද කියලා හරියට ඩෙන්ටිෆයි කරගෙන මේකට අදාළ හොඳම සෙටින්ග්ස් පාවිච්චි කරලා ඒ වෙද්දි ෆොටෝ එකට ගන්න පුළුවන් ලස්සනම පාට අරන් දෙන්න. ඒත් එක්කම අපිට වෙනම නයිට් මෝඩ් එකක් බලා ගන්න හම්බෙනවා. මේක පාවිච්චි කරලා රාත්‍රී කාලයේදී අපිට ෆොටෝස් කැප්චර් කරන්න හැකියාව තියෙනවා. ඉතින් බජට් ඩිවයිස් එකකටත් නයිට් මෝඩ් එකක් දාලා තියෙන එක මම හිතන්නේ Y9 එක මිලදී ගන්න කෙනෙක්ට ගොඩක් වාසියක් වේවි. ඒත් එක්ක ප්‍රොෆෙෂනල් මෝඩ් එක, ස්ලෝ මෝෂන් මෝඩ් එක, ඒ වගේ HDR මෝඩ් එක මේක මොඩ්ස් ගොඩක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න හම්බ වෙනවා කැමරක ඇතුලේ. ඒ වගේ සෙල්ෆි වලට ස්විච් කරත් අපිට මේක බලා ගන්න හම්බ වෙනවා බියුටි මෝඩ් එකක්. මේ බියුටි එකත් අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම මේ ඩිවයිසස් තුනම ගැන කතා කරන නිසා ඉතමත් කෙටියෙන් මම මේ ගැන මේ වීඩියෝ කතා කරන්නේ. මේ ෆෝන්ස් තුනෙම සම්පූර්ණයෙන්ම රිවියුස් මගේ අනිත් channels දෙකේ ඔයගලට බලා ගන්න පුළුවන්. ඔයාලට අවස්ථාව තියෙනවා Tech Geeks YouTube channel එකට ආවොත් මේ රිවියුස් තුනම ඉංග්‍රීසි භාෂාවෙන් වගේම Tamil Geek YouTube channel එකට ආවොත් මේ රිවියුස් තුනම දමල භාෂාවෙන් බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ හැම එකෙම links මම පල්ලා description එකේ දාලා තියන්නම්. ෆෝනේ performance ගැන කතා කරද්දී අපිට මේ ෆෝනේ 4GB RAM එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 128GB internal storage එකක් බලා ගන්න අවස්ථාව තියෙනවා. ෆෝන් එක powered in Hisigen Kirin 710F කියන chipset එකෙන්. ඉතින් මේ හැම දෙයක් එකම ගනිද්දී මේ ෆෝනේ performance ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් Play Store එකේ තියෙන හැම game එකක් මගේ ගොඩක් හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. Y9 කලින් ෆෝන් එකේ වගේම ගොඩක් ලොකු heat වීමක් හෝ කිසිම catalog මට මේ ෆෝනේ බලා ගන්න හම්බුනේ නැහැ. ඒ වගේ 4000 mAh battery එකක් අපිට බලා ගන්න හම්බෙනවා. මේකේ display size එක අඟල් 6.59ක්. මේ හැම දෙයක් එකම game සෙල්ලම් කරන කෙනෙක්ට, movies බලන කෙනෙක්ට, social media පාවිච්චි කරන කෙනෙක්ට මේ ෆෝන් එක ගොඩක් හොඳ choice එකක් වේවි. ෆෝන් එකේ මේ විදිහට රන් වෙන EMUI version එක 9. ඒ කියන්නේ මේ ෆෝන් එකේ දැන්ටවත් රන් වෙන Android 5 කියන latest Android version එක. ඒ වගේ මේ ෆෝනේ gyroscope sensor එක ඇතුළේ අපිට අත්‍යවශ්‍ය sensor සියල්ලම තියෙනවා. මේක නිසා අපිට VR games එල්ලම් කරන්න, ඒ වගේ 360 videos වගේ දේවල් බලන්න අවස්ථාව තියෙනවා. මේ ඔක්කොම දේවල් සරලව බලද්දී විශේෂයෙන්ම අපිට triple camera setup එක පළවෙනිව තමයි Y series එකේ ඉන්නේ. ඒ වගේම අපිට fingerprint sensor එකක් බලා ගන්න හම්බ වෙනවා, type C port එකක්, ඒ වගේ full view display එකක්, popup camera එකක්. මේ හැම දෙයක් එකම Y9 Prime 2019 smartphone එක අපිට රුපියල් 41,999 කෝ ඊට අඩු මිදලකට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ price point එකේ phone එකක් හොයන කෙනෙක්ට මම හිතනවා මේ device එක ගොඩක් හොඳ තේරීමක් වේවි කියලා. ඒ වගේ මේ මං ගාව තියෙන midnight black කියන කලර් එක මෙතනින් එහාට ගියාට පස්සේ අපිට sapphire blue වගේම emerald green කියන colors දෙකිනුත් මේ phone එකේ මිලදී ගන්න අවස්ථාව තියෙනවා. දැන් අපි කතා කරමු Y7 Pro 2019 smartphone එක ගැන. මේ ෆෝන් එක අපිට බලා ගන්න හම්බෙනවා ඩියු ඩ්‍රොප් ඩිසයින් එකත් එක්ක නොච් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපිට ඉහළම ඉය පීස් එක බලා ගන්න හම්බෙනවා. සහ අපිට ගොඩක් අඩුවෙන් බෙසල්ස් බලා ගන්න හම්බෙනවා. සහ පහළ නම් පුංචි චින්නයක් අපිට බලා ගන්න හම්බෙනවා. මේ ෆෝනේත් අපිට fingerprint sensor එකක් බලා ගන්න හම්බෙනවා. ඒත් එක්ක අපිට dual camera setup එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ මන් දෙක ප්‍රධානම feature එක තමයි මේක අපිට 16 megapixel selfie camera එකක් බලා ගන්න හම්බෙනවා. මේ price point එකත් එක්ක 16 megapixel selfie camera මේ ෆෝන් එකේ ඇවිල්ලා තියෙන නිසා අපිට ගොඩක් detailed selfies capture කරන්න පුළුවන්. කැමරක ගැන මම කතා කරද්දී අපිට තවදුරටත් background එක blur කරලා photos අරගන්න පුළුවන් ඉතින් aperture mode එකක් බලා ගන්න හම්බෙනවා. ඒත් එක්ක beauty mode එකක්, ඒ වගේ photo video වගේම තවත් අපිට විවිධ modes කිහිපයක්ම බලා ගන්න හම්බෙනවා. මේ ෆෝන් එකේ නම් slow motion mode එකක් ඉන්නේ නැහැ. ඒ හරහා අනිත් සියලුම දේවල් වගේ අපිට බලා ගන්න අවස්ථාව තියෙනවා. ෆෝන් එක අතරගත්ත එක පේන ඩිසයින් එක ගැන කතා කරද්දී මම දන්නවා ඔයාලට දැනට ප්‍රශ්නයක් ඇති මේ දෙකේ ප්‍රධානම පේන වෙනස්කම් මොනවද කියලා. Y7 Pro 2019 ෆෝන් එක අතරගත්ත එකම පේන ප්‍රධානම වෙනස තමයි Y9 Prime එකත් එක්ක ගත්තොත් මේක wide angle lens එකක් ඉන්නේ නැහැ. හැබැයි මේක තවදුරටත් dual camera setup එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. මේක පාවිච්චි කරලා අපිට පුළුවන් background එක blur කරලා portrait shots එහෙම නැත්නම් bokeh shots අරගන්න. ඉතින් මේ කැමරත් අපිට AI features සියල්ලම බලා ගන්න හම්බෙනවා. ඒක නිසා කලින් Y9 එකේ වගේම අපිට අවස්ථාව තියෙනවා. මේකේ පේන්නේ මොකද්ද කියලා හරියට බලාගෙන ෆෝන් එක විසින්ම ගොඩක්ම හොඳට color correct කරලා දෙන image එකේ. ඉතින් ඒක නිසා අපිට ගොඩක් හොඳ photos capture කරන්න එකත් උදව්වක් වෙනවා. ෆෝන් එකේ performance ගැන කතා කරොත් අපිට බලා ගන්න මන 3GB RAM එකක්. ඒ වගේම Qualcomm Snapdragon 450 කියන chip එකක් අපිට බලා ගන්න හම්බෙන්නේ. Internal storage එක විදිහට 64GB internal storage RAM එක ලැබිලා තියෙනවා. ඉතින් මේ හැම එකම කරකල්පද වල ගේම් සෙල්ලම් කරන්න උනත් මේ ෆෝන් එක කිසිම ප්‍රශ්නයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. මම PUBG ඇතුළු Play Store එකේ තියෙන හොඳම ගේම්ස් 4ක් විතර මේ ෆෝන් එකේ සෙල්ලම් කරා. කිසිම ප්‍රශ්නයක් නැතුව මට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. ඒ වගේ මේ ෆෝනේ මේ වෙද්දී තියෙන EMUI version එක 8, ඒ කියන්නේ Android Oreo මේ ෆෝනේ රන් වෙන්නේ. ඉතින් කොහොමද මේ ෆෝන්ස් දෙකෙන් අපි කතා කරමු නැති software features ගොඩක් තියෙනවා. එකක් තමයි ෆෝන් මැනේජර් එක. අපිට අවස්ථා දෙනවා මේ ෆෝන් එකේ තියෙන ගොඩක් දේවල් මේක හරහා control කරන්න. උදාහරණයක් විදිහට screen එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. Wireless card එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
මේ ගොඩක් ඔප්ෂන්ස් අපිට මේක මගේ දීලා තියෙනවා. තවදුරටත් theme store එකක් තියෙනවා. තවත් EMUI එක සදා එන built-in apps අපිට ගොඩක් මේ Huawei phones වල බලා ගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ මම කලින් videos වලදී ඔයගොල්ලොත් එක්ක කතා කරලා තිනවා මට මතක ඇති. ඒ වගේ phone එකේ අපිට බලා ගන්න හම්බ වෙන fingerprint sensor එකක් තියෙනවා. ඒත් එක්ක face recognition උත් අපිට පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. කොහමද මේ phone එකේ මේ කලයකට දැනට ලංකාවේ මිලදී ගන්න බැරි වෙවි? ඔයාලට Aurora blue කියන කලයකින් මේක මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා. ඒත් එක්ක මේ phone එකේ මේ සීලම් functions features එක අපිට ලැබෙන්නේ රුපියල් 28,999 එකට. මම මේ කතා කර prices දෙකම වියදම් කරන අමාරු කෙනෙක් නම් ඔයා ගොඩක් අඩු මිලකට smartphone එකක් හොයන කෙනෙක්. හැබැයි ටිකක් ලස්සන device එකක් හොයන කෙනෙක් නම් මෙන්න තියෙන ඔයාලට තියෙන විසඳුම. මේක තමයි Huawei Y5 Lite කියන්නේ. මේ ෆෝන් එක වෙන්නේ රුපියල් 13,999යි. ඔයාලට තේරෙනද මේ ෆෝන් එකේ තියෙන ප්‍රයිස් එක මහවට පස්සේ මේක අපිට හඳුන් ගන්න පුළුවන්න්නේ entry level smartphone එකක් කියලා. ඉතින් ඒකත් සැලකිල්ලට අරගෙන මෙතනින් එහාට මේ ෆෝන් එක ගැන කතා කරමු. මොකද සමහර කෙනා මේ smartphone එක අතට ගත්ත එක මම හිතේ අර කලින් අනිත් Y9 phones වල පාවිච්චි කරනවා වගේ high end games මේකෙත් සෙල්ලම් කරන්න. ඉතින් මේ price point එකත් එක්ක extra experience එකක් අපිට ගන්න මේ ෆෝන් එකේ අපහසුයි. නම් මේ ෆෝන් එක අපිට සාමාන්‍ය games keep up සෙල්ලම් කරලා සාමාන්‍ය දිනචරිත වැඩ කරන social media යන විශේෂම ටිකක් හුරුබුරි ගොඩක් මොක මුදලක් smartphone එකට වියදම් කරන අපහසු කෙනෙක්. එහෙම නැත්නම් වෙනත් කාර්යයකට secondary smartphone එකක් විදියට මේක මිලදී ගන්නවා නම් මම හිතන මේ ගොඩක් හොඳ වේවි කියලා. ඉතින් විශේෂයෙන්ම අපිට බලා ගන්න මෙන්න ගොඩක් ලස්සන වෙබ්සයිට් එකක් මේ ෆෝන් එකේ බලා ගන්න හම්බෙන්නේ. මේක leather like finish එකක් අපිට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ ෆෝනේ back එක අපිට බලා ගන්න හම්බෙන plastic වගේම rubber mix back එකක්. backside එක අපිට තනි කැමරාවක් බලා ගන්න හම්බෙනවා. මේක megapixel 8ක කැමරා එකක්. මේකට මේ පාටින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මේකෙත්ම leather වගේම තියෙන කළු පාටනත් ඔයාලට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම price set එක ගනිද්දි මේ වගේ price එකකට අඟල් 5.45ක් තරම් ලොකු විච්ච full view display එකක් පළවෙනි වතාවට Huawei ආයතනයට එකතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එක අපිට 1GB RAM එකක් බලා ගන්න හම්බෙනවා. 16GB internal storage එකක් බලා ගන්න හම්බෙනවා. මම කලින් වීඩියෝ එකේ කතා කරපු විදිහටම Google හඳුන් ගලලා දීලා තියෙනවා entry level smartphones වලට ඒගොල්ලන්ගේම Android වලට සමගාමී operating system එකක්. ඒක තමයි Android Go කියන්නේ. Android Go හරහා වඩ අවස්ථාව තියෙනවා data ඉතුරු කරගන්න. ඒ කියන්නේ මේ ෆෝන් එකට වඩා ගොඩක් අඩු internet භාවිතයක් අඩු වියදමකින් මේ ෆෝනේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ මේ ෆෝනේ බැටරි එකත් වඩා ගොඩක් වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ ෆෝන් එකේ size එකයි මේකේ තියෙන දේවලුත් එක්ක මේ ෆෝනේට 3020 mAh බැටරියක් ලැබිලා තිනා. ඊට අමතරව Go system එකත් එක්ක වඩා තවදුරටත් බැටරි එක ඉතුරු කරගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම අවසාන වශයෙන් වඩ Go apps ගොඩක් මේකත් එක්ක ලැබෙනවා. Google එකේ ගොඩක් applications වල අපිට Go version එකක් බලා ගන්න හම්බෙනවා. මේකේ Go versions වල මේ ෆෝන් එකත් එක්ක භාවිත කරන අවස්ථාවක් තියෙනවා. මේ වෙනුම් මම කලින් කිව්වද data, battery වගේ දේවල් ඉතුරු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ ෆෝන් එකේ අපිට වෙනම battery save එකක් බලා ගන්න හම්බෙන සුපුරුදු Go system එකත් එක්ක එන. ඒත් එක්කම auto brightness ස්පෝට් එකත් අපිට බලා ගන්න හම්බෙනවා. ඉතින් මේ විදිහට තමයි Huawei ලගේ අවසාන 2019 Y series එක අපිට බලා ගන්න හම්බෙන්නේ. ප්‍රධාන ෆෝන්ස් තුනක්. මේ ෆෝන්ස් තුනම ගැන ඔයාලට අයිඩියාක් ගන්න පුළුවන් විදිහට මම හිතනවා මම මේ වීඩියෝ දිහා කතා කරා කියලා. මේ වීඩියෝ අලුතට වඩනවා නම් මතක තියා ෂෙයා කරලා පල්ලෙති රතුපාට subscribe button එක click කරොත් තමයි ඉස්සරහටම වීඩියෝ සක් ගාඩම ගේන ගන්න හම්බෙන්නේ. මේ subscribe button එක මෙතන bell icon එක මේක click කරන්න. එතකොට අපි දාන videos miss නොකර ආගා notification එක ගෙන ගන්න පුළුවන්. මේ smartphones තුනෙන් ඔයා කැමති මොකද්ද? price එකත් එක්ක හොඳම phone එක මොකද්ද? යාළුවන්ට දැනගන්න ඔයාගේ අදහස මතක දුපල්ලෙන් comment කරන්න. අපි තාත්තිරිගේ හැමරක ඔයගලන්ට සුබ දවසක්. අපි SL geek තාත්තිරිගේ හැමෝම